අද අප්‍රේල් මාසේ 5 වෙනිදා. අප්‍රේල් මාසේ 5 වෙනිදා කියනකොටම අපිට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඒ දවස අමතක කරන්න බැරි දවසක් කියන මතකය හිතට එබෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් 1971 අප්‍රේල් මාසේ 5 වෙනිදා ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ අමතක නොවන දවසක් වෙනවා. ඒ තමයි 71 කැරල්. එහෙම නැත්නම් 71 තරුණ නැගිටීම. වඩා සාධාරණ සමාජයක් වෙනුවෙන් අරගල බිමට ආපු තරුණයෝ ඉතාම ශෝකජනක කේදාන්තයකින් තමයි ඒ කැරල නිමාවටපත් වෙන්නේ. එහෙත් ඒ තරුණයන්ගේ අරමුණු පිළිබඳව වන අපේක්ෂා තාමත් මේ සමාජයේ මේ මොහොතෙත් වළංගුයි කියලා මම කල්පනා කරනවා. ඉතින් මේ අද දවසේ අප්‍රේල් 5 වෙනිදා සිහිපත් වෙනකොට මට නිර්මාණ කීපයක් මතක් වුණා. විශේෂයෙන්ම මම සාහිත්‍ය කරුවෙක් හැටියට ඒ මතකයේ දල්වන නිර්මාණ කීපයක් වෙත මගේ මතකයේ දිය ගියා. විශේෂයෙන් මේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ කවියක් මගේ මතකයට ආවා. මේ නපුරු සිහින කියන කවිය, ඔහුගේ සල්ගහ යට කියන කාව්‍ය සංග්‍රහය. මේ කවියේ ඒ 71 කැරැල්ලේ අපිට අහිමි වුණේ සහෝදරත්වයත්, 88-89 කැරැල්ලේ අපිට අහිමි වුණු සහෝදරත්වයත්, ඒ අහිමි වීමේ කෲරතර බව පිළිබඳව, ඒ භයංකාර බව, ඒ කෲරතර බව පිළිබඳව යලි සිහිපත් කරන නිර්මාණයක් හැටියට තමයි මම මේක කියවගන්නේ. මෙන්න මෙහෙමයි නිර්මාණය තියෙන්නේ. මල්ලි උඹේ මුහුණ භයානක කවියක් කියන මට සිහිනෙන් පෙනෙන පෙනි පෙනි මාව දිකරවන හඳතරු මරාගෙන කෑ ගොරතර යකුන් ගැවසෙන බියකරු රැවේ යහමුළු ඉව කරමි නුඩුබුරන මූසල හුළඟ හීතල ගේ වටේ මැවිදින. අපිට මතකයි ඒ මූසල හුළඟ තරුණයෝ සොය සොයා ගෙවල් වටේ ඇවිදපු අතීතය. එදා කළුවර රෑම යලි එදා කළුවර රෑම දැලි අඟුරු ඇඟගාගෙන වෙස් වලාගත් රෑම පිළිකන්නට පැමිණ දොර බරෙන් අලවාගෙන අඬ ගැසුවා නුඹට. නික්මී යන්න පෙර නුඹේ ඇස් දෙක බැලූ බැල්ම යන්තමට ඇස් ඇරී නිල් කුරුළු බිරිඳෙකු තටු ගසනසේ සැලුණු ඇස් දෙක. මේ කියන්නේ අපි දන්නවා ඒ බියකරු සමයේ 71 කැරැල්ල වෙලාවෙත්, 88-89 කැරැල්ල වෙලාවෙත් වඩා සාධාරණ සමාජයක් අපේක්ෂා වෙනුයි අපේක්ෂා කරපු තරුණයන් පැහැරගෙන ගියපු රාත්‍රීන් මම හිතන්නේ නැහැ අපේ සමාජයට අමතක කළ හැකි රාත්‍රීන් කියලා. ඉතින් අද වගේ දවසක වඩා වඩා සිහිපත් වෙන දවසක් බවට පත් වෙනවා. ඊට අමතරව මට මේ කවි පොතේ කියවගෙන යනකොට තවත් කවි කීපයක්ම මේ අත්දැකීම කැටි වෙච්ච, මේ අහිමිවීම කැටි වෙච්ච කවි කීපයක්ම මේ කෘතියේ මට මුණ ගැහුණා. විශේෂයෙන්ම පශ්චාත් කැරලි සමයේ නිර්මාණකරුවන් අතින් මේ ඛේදවාචකයේ පිළිබඳ ඔවුන්ගේ දැක්ම විඳුම නිර්මාණ හැටියට ලිදැකලා මේක කවියක් තියෙනවා රත්නශ්‍රී ලියපු තව කවියක් මේ පොතේම අවමංගල්‍ය ස්තුතිය කියලා. මේක තියෙන්නේ ස්තුතිය ඔබ සැමට මගේ පුතුගේ මලගමට ආවාට, සුදු වැදන් ආවාට, මල් වඩම් මෙව්වාට, ශෝක කවි කිව්වාට, දුක හිතන විදියට ගුණ වැනුම් කළාට, අනිත්‍ය ප්‍රතිසංයුක්ත බණ දහම් දෙසුවාට, ස්තුතිය ඔබ සැමට, ඒ සියල්ලට වඩා මගේ පුතු වෙඩි තබා මැරුවාට. මේ රත්නශ්‍රීගේ ඊළඟ කවිය. දැන් මේ සිහිපත් කරන්නෙම ලංකාවේ එක්තරා යුගයක වඩා අසාධාරණ සමාජයක් ඉල්ලා සිටි දැනුවත් උගත් තරුණයේ ඛේදවාචකයේ පිළිබඳ ස්මරණයන් තමයි මේ නිර්මාණ හරහා වැහැන්නේ. ඊට පස්සේ මට හම් වෙනවා තවත් ගීතයක්. මේ ගීතයත් මේ අරගල භූමියේ තරුණයන්ම ඔවුන්ම සිහිපත් කරන ගීතයක්. මේ ගයන්නේ විශාල් නන්දා මාලනී අතින්.
මේක රචනා කරේ ප්‍රවීණ කීවර නන්දන වීරසිංහයන්. මේක තනු නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ ගීතයත් මගේ මතකයට එනවා නිතරම මේ අපේ පස්සේ ඉඳා සිහිපත් වෙන හුඟක් වෙලාවට. මේ ගීතේ නම එරබඳු නැමී රෑ සුළඟේ හැපෙනා කියන ගීතය. මේ ගීතය ස්මරණය කරන්නේ ඒ ඒ ගොරතර රාත්‍රීන් වල ඒ අවාසනාවන්ත සමී ගම් ඉවුරු වල මහමග අපිට අහිමි වෙච්ච ඒ තාරුණ්‍ය ශෝකාන්තය. මේ ගීතේ අවසන් වෙන්නේ ඒ තාරුණ්‍ය විසින් ඉල්ලා සිටපු අරමුණු ශ්‍රේෂ්ඨ අරමුණු ඝාතකයෙකුට විනාශ කළ නොහැකි බව සිහිපත් කරමින් තමයි මේ ගීතේ සමාප්ත වෙන්නේ. මේ ගීතේ අවසාන කොටස මම ඔබට කියන්නම්. අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු හඬගා කියනු නුඹේ හඬ අහසේ හැපුණු ඇසුනාසේ හඬේ නෑ මිය ගිය ලකුණු ඇසුනා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු මරණය සුන්දරයි සත්‍ය වෙත නැමුණු මේ මරණය සුන්දරයි සත්‍ය වෙත නැමුණු කියන ඒ ගීත කොටස අපි දන්නවා හුඟා පසු කාලින තරුණයන්ගේ සටන් පාට අතර අපිට දකින්න පුළුවන් වෙච්ච කොටස. මේ අවසාන අපේක්ෂාව තමයි ඒ කියන්නේ වඩා ශිෂ්ට සම්පන්න යහපත් සාධාරණ සමාජයක් සඳහා වන සටන සමාප්ත නොවන බව. ඒ සටන අපි සාධාරණ සමාජයක් දිනා ගන්නා තුරු අනවරත අරගලයක් හැටියට මේ මොහොතේ මේ සමාජය තුළ දැල්වෙන අපේක්ෂාවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අප්‍රේල් 5 සිහිපත් වන හැම වෙලාවකම මතක් වෙන්නේ අපිට සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ඒ යහපත් සාධාරණ සමාජයේ පිළිබඳ අපේක්ෂාව. ඒ නිසා මේ කොරෝනා වෛරසය ජාති වර්ග දේශපාලන ભેද සියල්ල ඉක්මවා ව්‍යසනකාරී ලෙස හැසිරෙන මොහොතක නැවත නැවත සිහිපත් කරන්නේ ඒ සාමූහික මනුෂ්‍ය අපේක්ෂාවන් දල්ලා ගැනීම සඳහා වන ඒ අරගලය අපට ඉතුරුව ඇති බවයි. ඒ අරගලය සඳහා සමාජයක් ලෙස එකට සිටගත යුතු බවයි. එකට වැඩ කළ යුතු බවයි. ඒ නිසා අප්‍රේල් 5 1971 අපිට අහිමි වුණු තාරුණ්‍ය තවමත් අපිට කියන්නේ අපිට මතක් කර දෙන්නේ ඔවුන්ගේ කැපකිරීම යලි සිහිපත් කර දෙන්නේ ඔවුන් කැප වුණු දේශපාලන අභිලාෂය වඩා යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා වුණු අපේක්ෂාව යලි යලි අපි අපේ අතට ගත යුතු බව තමයි ඒ සිහිපත් කරලා දෙන්නේ. මන්ද අපි මුහුණ දී සිටින සමාජීය සංස්කෘතික ආර්ථික දේශපාලන ව්‍යසනයෙන් ගැලවි හිනා වෙන මිනිස්සු ඉන්න සාධාරණ සමාජයක් වෙත හැරවීම සඳහා වන ඒ දේශපාලන වුමනාව ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි වඩා සවිඥානික පුරවැසියන් හැටියට ඒ ගමනට යොමු විය යුතුයි කියන පණිවිඩය තමයි අපිට මේ නිර්මාණ හරහා පවා යලි යලි මතක් කර දෙන්නේ. ඒ නිසා අද දවස අපිට සිහිපත් කරන්නේ නැවත මතක් කර දෙන්නේ වඩා යහපත් සමාජයක් දිනා ගැනීමේ සියලු මිනිසුන්ට යහතින් විසිය හැකි සාධාරණ සාමකාමී සමාජයක් වෙත සමාජයක් දිනා ගැනීමේ ඒ සටන ඒ අරමුණ තාමත් ඉතුරු වී ඇති ඒ සම්පූර්ණ කර යුතු කටයුත්තක් බව තමයි අපිට මතක් කර දෙන්නේ. අපි එහෙමනම් ඒ යහපත් සමාජයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය නිර්ලෝභීව පරිත්‍යාග කරපු ඒ තරුණයන් ඒ සහෝදරයන් සිහිපත් කරන අතරේ ඔවුන් අපිට පවරා ගියපු යහපත් සමාජයක් දිනා ගැනීමේ අරගලය සඳහා යලි අපිට ජාති ආගම් කුල සියලු පදනම් වලින් තොරව පොදු මිනිසෙක් හැටියට වැඩ කිරීමේ අවශ්‍යතාවය අපි සිහියට අරගන්න. ඒ සිහියට අරගෙන අපිම දිනා ගත යුතු ඒ සාධාරණ යුක්තිගරුක දේශය වෙනුවෙන් අපි හදවතින්
අපේ ශක්ති ප්‍රමාණයෙන් කැපවීම කියන පණිවිඩයත් මම හිතන්නේ මේ අප්‍රිය පහ කියන දවස යට සැඟවී තිබෙන බව තමයි මගේ අදහස.